සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. දුක් විඳින ජනතාවත් එක්ක දුක් විඳින්න ස්වාමින් වහන්සේ ඔබට මට ඇරයුම් කළා නැහැ. හඬා වැළපෙන ජනතාවත් එක්ක හඬා වැළපෙන්න ඔබට මට ස්වාමින් වහන්සේ ඇරයුමක් කළා නැහැ. ජීවිතේ පරාජිත මිනිසුන්ත් එක්ක පෙරදී ඉන්න ඔබට මට ස්වාමින් වහන්සේ ඇරයුමක් දීලා නැහැ. ඒ වෙනුවට මොනවද දුන්නේ? ස්වාමින් වහන්සේ ඔබව මාව අභිෂේක කරා, ශක්තිමත් කරා, පුහුණු කරා, පෝෂණය කරා, දිරිමත් කරලා, බලවත් කරලා, දැනුමෙන් වර්ධනය කරලා, අත්දැකීම් ලබා දීලා, වරප්‍රසාද දීලා තියෙන්නේ මොනවද කියලා අහුවත් කාර්ය අර කලකිරලා දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ඕන්න ඒ තත්වේ ඉන්න නෙමෙයි, එතනින් ඕන්ට නැගිට ගන්න අවශ්‍ය කරන ඒ සුභවාදී වදන ප්‍රකාශ කරන්න. ඔවුන්ගේ ජීවිතවලට කියලා දෙන්න ඔබේ දුබලකම නෙමෙයි ඔබේ ජීවිතයේ යථාර්ථය. ඔබ තුල ප්‍රබලකමක් තියෙනවා. ඒක ඔබ තුල තියෙන නිධානයක්. ඒ නිසා ඒ නිධානය අපි එළියට ගන්නට ඕනේ. ඒක පරිහරණය කරන්නට ඕනේ. එතකොට ඔබේ ජීවිතය විකසිත වෙනවයි කියලා කියන්නට. ඒ නිසා තමයි රත්රන්නම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ අම්මා තාත්තා පුතා දුව අපි පූජ්‍යකයෝ සේවකයෝ අපි ඔක්කොම ලෝකේ ඉන්න මොටිවේටර්ස්ලා. ඒ නිසා දිව්‍යන් වහන්සේ තුල මේ මොහොත වෙනකොට දැනුමද බලයද ලැබලා තියෙන්නේ අර තවත් පීඩණයට ලක්විච්ච කෙනෙක්ගේ ආකල්පමේ වෙනසක් ගෙනල්ලා, චින්තනයේ වෙනසක් ගෙනල්ලා ඒ පුද්ගලයාව ඉහළට නගා සිටවන්නට. නමුත් අවාසනාවට දැන් මොකද කරන්නේ? අපිත් කියනවා අපිත් ඇවිල්ලා ඉන්නේ උගලන්ත එක්ක මේ දුක බෙදා ගන්නයි කියලා. නෑ, දුක බෙදාගත්තු අපරාදේ දුකට පත්විච්ච කෙනාට ඒ දුක අයින් කළා දෙවෙන් වහන්සේගේ ශෝභනකම ඇඟලා ගන්නෙ කොහොමද කියලා දෙන්නට ඕනේ. ප්‍රතික්ෂේපයට ලක්විච්ච කෙනාව ප්‍රතික්ෂේපය තුල තියාගන්නේ නැතුව කොහොමද මුළු ලෝකෙම ඔබව නැවත වතාවක් සිප වැළඳ ගන්නෙ, ඔබව නැවත වතාවක් ගන්නෙ කියන එක කියලා දෙන්නට ඕනේ. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ දුර්වල මනුස්සයාගේ ජීවිතයේ ඒ දුර්වලකම වෙනුවෙන් නැමෙයි ඔබට මට සානුකම්පිත හැඟීමක් ඇති වෙන්නට ඕනේ. ඒ දුර්වල පුද්ගලයාගේ ජීවිතය ඉහළට නංවන්නට අවශ්‍ය කරන ක්‍රමවේද ටික හදලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි තාත්තගේ යුතුකම මොකද්ද කියලා හැවුවොත්, අම්මගේ යුතුකම මොකද්ද කියලා හැවුවොත්, පුත් අයියලා නංගිලාගේ යුතුකම් මොනවද කියලා හැවුවොත්, අර බැරි වෙලා ඉන්න කෙනාව අතහැරලා ඉන්න කෙනාව මේ මොහොතේදී පාගල දැමීම නැමේ, ඒ වෙනුවට දිරිමත් කිරීම, ශක්තිමත් කිරීම, අගය කිරීම, අලුත් අවස්ථාවන් උදා කර දීම, අලුත් මාවතකට යොමු කිරීම, ඒක තුළ ඔවුන්ගේ ජීවිතයේ බලාපොරොත්තු සාක්ෂාත් කර දීම. එනිසා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ අතිනුත් මගේ අතිනුත් ගොඩක් දේවල් වෙලාවට වෙනවා. මොනවද? සිංගමන් ඉල්ලන කෙනාට සිංගමන් ඉල්ලපුවාම රුපියල් 500ක් හරි 1000ක් හරි 200ක් හරි 100ක් හරි කීයක් හරි ඔබ දෙනවා මේ මොහොතේ. එතනින් එහාට අපි මේ පුද්ගලයාව ඒ තත්ත්වෙම තියලා තියෙනවා. මොකද අපිට දැන් වෙලා නැහැ ඒ පුද්ගලයාත් එක්ක කතා කරන්න. අපිට වෙලාවක් නැහැ ඒ පුද්ගලයාව ගොඩ ගන්න. අපිට වෙලාවක් නැහැ ඒ පුද්ගලයාට දර්ශනයක් දෙන්න. ඒක ලේසිම දේ තමයි රුපියල් වලින් ඒක සීමා කරලා දුක කියපුවාම දුකට උත්තරය මේ මොහොතේදී දානයක් වශයෙන් මේ සල්ලි ටිකක් දීලා අපි පැත්තකට වෙනවා. මගේ හෘද සාක්ෂිය මේ මොහොතේ මේ රෙකෝඩින් කරද්දි කතා කරා. ඒ නිසා අපිත් කරන්නේ මාත් කරන්නේ ගොඩක් වෙලාවට ඒක. ඒකට මූලික හේතුව අපිට ඒ දුර්වල පුද්ගලයා වෙනුවෙන් වෙලාව නැති නිසා. අපි දුර්වල පුද්ගලයාගේ කතන්දරය අහලා ඒකට පිළිතුරක් දෙන්න බැරි නිසා අපි මොකද කරන්නේ? ඒක මුදලට සීමා කරලා මේ මොහොතේදී අර පුද්ගලයාව ඒ තත්ත්වෙම තියනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ කැමති නැහැ ඒ තත්ත්වෙන් මිදෙන්න. මොකද ඒගොල්ලන්ට ඊසි මනි, ලේසියම දුක කියලා කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්. ඊට වඩා මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ නිසා උත්සාහ කරමු රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ කතා කරලා ජීවිත වෙනස් කරලා ආකල්පමේ වෙනසක් ඇති කරලා චින්තනයේ වෙනසක් ඇති කරලා
අලුත් දෙයක් කරන්න මේ ශුද්ධ වූ සතියේ ඇතුලේ චිසුවිටයි.